අද දවසේ රාත්‍රී යාත්‍නාවට යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඊටමත් ආදරයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අද දවස නිම කරන්නට අප එක් එක්කෙනාට උන්වහන්සේගේ වචනය තුලින් සුද්ධාත්ම උන්වහන්සේගේ ආලේපේ බලය තුලින් උන්වහන්සේ අපේ ජීවිතේ ශක්තිමත් කළා වූ දෙවියන් වහන්සේ මේ රාත්‍රී අපි හැම කෙනෙක් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්නට යනවා. අපේ හදවත් විවෘත කරමින් ඔබත් මා සමග එක්සිට වෙමින් සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරිය අපි මෙම රාත්‍රියේ උන්වහන්සේ අපේ ජීවිතේ මත කරා වූ ක්‍රියාවල් මෙනෙහි කරමින් අපි ස්තුතිවන්ත වෙමින් අපි උන්වහන්සේට නමස්කාර කරන්නට පටන් ගමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ ශුද්ධ වූ දයාබර දිවි පියාණනි යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් මේ රාත්‍රිය අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි අද දවසේ කුමන වාතාවරණ තුලින් අපි එක් එක්කෙනා ගමන් කරත් ඒ සියලු වාතාවරණ තුල ඔබ වහන්සේගේ වචනය කරුණු කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ කරුණු කොටගෙන අපව ශක්තිමත් කළා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී මේ පොළවේ ගමන් කරන විට ස්වාමිනී මේ ලෝකයේ විවිධ ස්ථාන තුල අපි ගමන් කරන විට ඒ සියල්ලක් තුලින් ඔබ වහන්සේ අපව උසුලා ගන්නා වූ දෙවියන් වහන්සේ මේ රාත්‍රිය ඔබ වහන්සේගේ ජීවමාන නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ ආලෝකයේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබේ නාමයට මහිමය වේවා, ඔබේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමිනී ආලෝකේ ශුද්ධ වූ දෙවි පියාණනි, අහස්සත් පොළවත් එහෙති සියල්ලත් නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබේ නාමයට මහිමය වේවා. ඔබ වහන්සේ අප වෙනුවෙන් කොපමණ දේවල් කළාද, ගණන් කළ නොහැකි වූ පුදුම දේවල් අප වෙනුවෙන් කළා වූ දෙවියන් වහන්සේ, අහස්සත් පොළවත් එහෙති සියල්ලත් නිර්මාණය කළා වූ සර්ව බලධාරී උතුම් ජීවන දායක දිවි පියාණනි, ඔබ වහන්සේගේ අනර්ග නාමයට අපි මේ රාත්‍රියේ ගෞරව කරනවා. ඔබ වහන්සේගේ බලවත් වූ නාමයට අපි ප්‍රශංසා කරනවා. ස්වාමිනී ඔබේ නාමයට මහිමය දෙනවා, ඔබේ නාමයට ගෞරව වේවා. සුදු වූ පියාණනි මේ රාත්‍රියේ අපි ඔබ වහන්සේගේ ජීවමාන නාමයට ස්තුතිවන්ත වෙනවා. ආලෝකයේ දෙවියන් වහන්සේ, ජීවන දායක උතුම් දෙවියන් වහන්සේ, ස්වාමිනී ඔබේ නාමයට මහිමය වේවා, ඔබේ නාමයට ගෞරව වේවා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා ස්වාමින්ගේ ස්වාමි වූ දෙවියන් වහන්සේ. ඔබගේ කරුණා ගුණය ස්වාමිනී අපේ ජීවිතයටත් වඩා ඉහළින් ඔබ වහන්සේ අප තුල නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබේ නාමයට ගෞරව වේවා, ඔබේ නාමයට ප්‍රශංසා වේවා. සදාකාලික දෙවියන් වහන්සේ, අහස්සත් පොළවත් එහැති සියල්ලත් නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ කැළවීම අප හැම කෙනෙක් මත ඔබ වහන්සේ නිදහස් කරමින් අපව ආලෝකයට කැඳවා ගත්තා වූ දිවියන් වහන්සේ ස්වාමිනී මේ රාත්‍රිය අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ගැලවීමේ ප්‍රීතිය, සදාකාලික ජීවනය අපට දුන් නිසා අපි මේ රාත්‍රිය අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපගේ පියාණන් වහන්සේ ස්වාමිනී, ඔබේ නාමයට ගෞරව වේවා. සුද වූ පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් මේ රාත්‍රිය ඔබ වහන්සේට ගෞරව කරනවා. අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ රාත්‍රියේ සියලු මහිමේ ගෞරවය ඔබ වහන්සේටයි. අපි හැම කෙනෙක් ඔබ වහන්සේගේ දිව්‍ය අභිමුඛය යටහත් වෙනවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි, ආමෙන්. හොඳයි ප්‍රේමණීය දේව දරුවනි, මේ රාත්‍රියේත් අපි ස්වාමීන් වහන්සේගේ වචනය වෙතට අපේ අවධානය යොමු කරමු. අද දවසේ අපි බලන්නට යනවා 1 තෙස්ලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියෙන් 5ට අපි කාරණා කීපයක් දෙසට අපේ අවධානය යොමු කරමු. ඒ ස්ථානයේ මෙසේ සඳහන් කර තිබෙනවා, නිතරම ප්‍රීතිවෙයල්ලා, නොකඩවා යාඥා කරපල්ලා, සියල්ලේදී ස්තුති කරපල්ලා. මක් නිසාද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුබලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත් මේ ආත්මයන්න් වහන්සේ නොනිවල්ලා. ප්‍රේමන්ත දේව දරුවනි, ස්වාමීන් වහන්සේට අපි ස්තුති කරන විට උන්වහන්සේගේ ආලේපය අප තුල දැල්වෙන්නට යනවා. ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලය අපේ ජීවිතයේ මත ගින්නක් මෙන් ප්‍රියාත්මක වෙන්නට යනවා. අපි උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන විට, අපි උන්වහන්සේට ස්තුති කරන විට, අපි උන්වහන්සේ තුල ප්‍රීති වෙන විට උන්වහන්සේගේ ගින්න අපි තුල ක්‍රියාත්මක වෙන්නට යනවා.
දෙවියන් වහන්සේගේ ආලේපය අපි එක් එක්කෙනා මත ක්‍රියාත්මක වෙන විට අපේ ජීවිතයේ හැම දවසක් තුල ඕනෑම වාතාවරණයක් තුල අපේ ජීවිතයේ ජයග්‍රහණය නිදහස් වෙනවා. ප්‍රේමන්ත දේව දරුවනි, තා වැදගත් දෙයක් මේ රාත්‍රියේ ඔබ මත සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයේ ගින්නක් වගේ ක්‍රියාත්මක වෙන විට ඔබේ ජීවිතයට එන සියලුම පරාජිත දේවල් ඒ ස්ථානය තුල ඒවා කඩා වැටෙන්නට යනවා. දෙවියන් වහන්සේගේ ආලේපය ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙන විට එනම් අපේ ජීවිතේ මත සුද්ධාත්මයන් වහන්සේගේ බලය හැම දවසක් තුල ගින්නක් මෙන් ක්‍රියාත්මක වෙන්නට අවශ්‍යයි. එවිට ඒ ගින්න තුලට කිසිම පරාජිත තත්වයක් ගමන් කරන්නට යන්නේ නැහැ. යම් බාධාවේ වාතාවරණ වට වුණා ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපෙන් ඒ සියලු දේවල් කඩා දමන්නට යනවා. එහෙනම් මේ පොළව ජයග්‍රහණය කරන්නට දෙවියන් වහන්සේ අප සියලු දෙනාව ආලේප කර තිබෙනවා. එහෙනම් අපි දැනගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙය. ආත්මයන්න් වහන්සේ නොනිවල්ලා. එහෙනම් අපිට දෙවියන් වහන්සේගේ කැමැත්ත ගැන මේ ස්ථානයේ යම් මෙලිදරව් කිරීමක් ලබා දෙනවා. උන්වහන්සේගේ කැමැත්ත අපි සුද්ධාත්මයන්න් වහන්සේ තුල දැල්වි උන්වහන්සේගේ ආලේපය තුල බලවත් වෙමින් ගමන් කිරීමයි. එහෙනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි දැල්වි සිටීමයි. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි සීල දෙනා ගින්නක් වගේ සුද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපය තුල අපි ගමන් කරන්නට අවශ්‍යයි. උන්වහන්සේගේ ආලේපය, උන්වහන්සේගේ ගින්න අපි තුල දැල්වෙන විට හැම ස්ථානයක් මත ජයග්‍රහණේ ක්‍රියාත්මක වෙන්නට යනවා. දැන් අපි යම් උදාහරණයක් ගත්තොත්, යම් අධෛර්යමත්කමේ ස්ථානයක් ඔබේ ජීවිතයට ආවොත් ඔබ තුල ගින්න දැල්වෙන නිසා ඒක ක්ෂණිකව ඒ අධෛර්යමත්කම ඉවත් කරන්නට යනවා. ඔබේ මනස තුලින් ඔබේ ජීවිතයට ආවා වූ අධෛර්යමත්කම ඒක ක්ෂණිකයකින් ඒක ඉවත් කරන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේගේ ඵලය කරුණු කොටගෙන එනම් හැම දවසක් තුල අපි ආත්මයන් වහන්සේ තුල දැල්වි ජීවත් වෙමු. ප්‍රේමවන්ත දේව දරුවනි, එනම් කොහොමද අපි සුද්ධාත්මයන් වහන්සේ තුල දැල්වි ජීවත් වෙන්නට යන්නේ? දෙවියන් වහන්සේ තුල අපි ප්‍රීතියෙන් අපේ ජීවිතේ ගත කරන්නට අවශ්‍යයි. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි. අපි නොකඩවා යාඥා කරන්නට අවශ්‍යයි. එවිට උන්වහන්සේගේ ගින්න අපි තුල දැල්වෙන්නට යනවා. විශේෂයෙන් දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන විට ආත්මයන් වහන්සේගේ ගින්න අපි තුල දැල්වෙන්නට යනවා. එහෙනම් ගින්න අපි තුල දැල්වෙන විට සියලු පරාජිත කම්බිවත් වෙන්නට යනවා. සියලු අධෛර්යමත් කම්බිවත් වෙන්නට යනවා. සියලු ආර්ථික ප්‍රශ්නය සම්පූර්ණ ඉවත් වී යන්නට යනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න තුල අපි දැල්වි සිටීමයි. අපි දකිනවා දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් ඔවුන් උන්වහන්සේ තුල යාඥා කරමින් නමස්කාර කරමින් සිටින විට එදා ක්‍රියා දෙවනි පරිච්ඡේදී සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න ආලේපය ඔවුන් එක් එක්කෙනා කෙරෙහි පැමුණා. එවිට ඔවුන් බලය ලැබුවා. ඔවුන්ගේ ජීවිතවල මහත් පරිවර්තනයන් සිදු වෙන්නට පටන් ගත්තා. එහෙනම් ඔබ දැනගන්න මේ රාත්‍රියේ කිතුණු ජීවිතය අපි සඵලත්වයේ තුල අපි මේ පොළොව තුල ඉතා ජයග්‍රහයක ජීවිතයක් ගත කරන්නට යන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල, උන්වහන්සේගේ ආලේපය තුල, උන්වහන්සේගේ ගින්න තුල අපි ජීවත් වෙන්නට අවශ්‍යයි. එනම් මේ පොළොවේ කුමන වාතාවරණයක් තිබ්බත් ඔබ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වී ජීවිතයක් ගත කරනවා නම් ඔබ නිරන්තරයෙන්ම ආත්මයන් වහන්සේගේ පූර්ණත්වයට එන්න උත්සාහ කරන කෙනෙක් නම් ඔබේ ජීවිතය ඉතා බලවත් දෙයක් වෙන්නට යනවා. ප්‍රේමවන්ත දේව දරුවනි, කිතුණු වෙග්ගේ ජයග්‍රහණ ස්ථානයේ තිබෙන්නේ ආත්මයන් වහන්සේගේ පූර්ණත්වයේ ජීවිතයේ තිබෙන ස්ථානය තුල. ආත්මයන් වහන්සේ විසින් ගෙන යන හැම කෙනෙක් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ, ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. එනම් මේ රාත්‍රිය ඔබ ශක්තිමත් වෙන්න ඉතා වැදගත් දෙයක්. එහි වැදගත්කම යේසුස් වහන්සේ ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ කීවා උන්වහන්සේගේ ගෝලයන්ට යෙරුසලමෙන් අහක්ක නොගොස් පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා කියා. එහෙනම් අපි තද දවස තුල සුද්ධාත්මයන් වහන්සේ අප තුල සිටිනවා. අපි උන්වහන්සේ තුල සිටිනවා. අපි දෙවියන් වහන්සේගේ ආලේපෙන් අපි බලවත් වෙන්නට අවශ්‍යයි. සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය අප තුල ගින්නක් මෙන් දැල්වෙන්නට අවශ්‍යයි. එහෙනම්
මේ රාත්‍රිය ඔබ සුතිවන්ත වෙන්නට පටන් ගන්න, নমස්කාර කරන්නට පටන් ගන්න, දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න පටන් ගන්න, නොකඩවා යාඥාවේ පවතින ඔබේ ජීවිතයේ සූදානම් කරගන්න. එවිට දෙවියන් වහන්සේගේ ආලේපය ඔබ තුල ක්‍රියාත්මක වෙන්නට යනවා. අන්‍ය භාෂාවල් තිබෙන අය නොකඩවා අන්‍ය භාෂාවෙන් ඔබ යාඥා කරන්න පටන් ගන්න. අන්‍ය භාෂාවෙන් යාඥා කරන විට ගින්න දැල්වෙන්නට යනවා. එවිට දෙවියන් වහන්සේගේ දැක්ම දර්ශනය අපේ ජීවිතයේ මතට පැමිණෙන්නට යනවා. එලිදරව් අපේ ජීවිතයේ මතට පැමිණෙන්නට යනවා. සියලු දුර්වලතාවයල් පහවී යන්නට යනවා. ඔබ ඊටා ජයග්‍රහයික මිනිසෙක් ලෙස ඔබේ ජීවිතේ ඉස්සෙවෙන්නට යනවා. ප්‍රේමණීය දේව දරුවනි, එනම් ඔබ දෙවියන් වහන්සේ තුල, උන්වහන්සේගේ කැමැත්ත තුල අපි ගමන් කරමින් අපි ආත්මයන් වහන්සේ තුල දැල්වෙන්නා වූ ජීවිතයක් ගත කරමු. උන්වහන්සේ තුල අන්‍ය භාෂාවෙන් යාඥා කරමු. ඔබට යම් අයෙක් අන්‍ය භාෂාව නැති කෙනෙක් සිටිනවා නම් ඔබේ මුළු හදවත විවෘත කරමින් ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්නට පටන් ගන්න, නොකඩවා යාඥා කරන්න පටන් ගන්න, දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න පටන් ගන්න. එවිට සුද්ධාත්මයන්න් වහන්සේ ඔබ වාලේප කරන්නට යනවා, ඔබ බලවත් කරන්නට යනවා. කිතුනුවෙක් ජයග්‍රහයික ජීවිතයක් ගත කරන්නට යන්නේ දෙවියන් වහන්සේගේ ආත්මෙන් පූර්ණ වූ ජීවිතයක් ගත කරන විට. මේ පොළවේ විවිධ වාතාවරණ තිබෙනවා, නමුත් මේ සියල්ල පරාජය වෙන්නට යනවා සුද්ධාත්මයන්න් වහන්සේගේ ගින්න ඉදිරියේ. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ආත්මයන් වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ අපේ ජීවිතේ හැම දවසක් බලවත් කරන්නා වූ, ශක්තිමත් කරන්නා වූ දෙවියන් වහන්සේ. එනම් අපි නිතරම ප්‍රීතියෙන් ජීවත් වෙමු, නොකඩවා යාඥා කරමු, සියල්ලේදී උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම් ආත්මයන් වහන්සේගේ ගින්න අපේ ජීවිතේ මත හැම දවසක් තුල අපි දැල්වෙන්නට උන්වහන්සේට අපේ ජීවිතේ මත ඉඩ දෙමු. එනම් මේ රාත්‍රී කාර්යය ඔබ එළිදරව්වක් ලබා ගන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් අපි ආත්මයන් වහන්සේ තුල දැල්ුණා වූ ජීවිතයක් ගත කිරීම. අපි දකිනවා මේ පොළවේ උදාහරණයක් ගත් විට යම් ගින්නක් යම් ස්ථානයක දල්වලා සිටිනවා නම් ඒ ගින්න විශාලත්වයෙන් ඇවිලෙනවා නම් යමෙක්ට ඒ ස්ථානෙට ලඟ වෙන්න බෑ. ඒ ගින්නේ සැර නිසා හෝ ඈත් වෙන්නට යනවා. එනං ආත්මයන් වහන්සේගේ ගින්න අපි තුල දැල්වෙන විට කිසි බාධාවකට අපේ ජීවිතයට ගමන් කරන්නට බෑ. ගින්නේ සියල්ල කඩා දමන්නට යනවා සහෝදරයා සහෝදරිය. එනං ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ තුල අපේ ආත්මය, අපේ මනස, අපේ හදවත ශක්තිමත් කරගන්නට අවශ්‍යයි. එනං මේ රාත්‍රිය ඔබ ලැබුවා වූ එළිදරව්ව කරුණකටගෙන ඔබේ ජීවිතේ බලවත් වෙන්න, ආත්මයන් වහන්සේ තුල යාඥා කරන්නට පටන් ගන්න, ඔබ ජයග්‍රහයික ජීවිතයක් ගත කරන පිණිස, දෙවියන් වහන්සේ මේ පොළොව ජය ගන්න පිණිස අපව ආලේප කර අපව බලවත් කර තිබෙනවා. ආත්මයන් වහන්සේ අප තුල අප වටා ජීවත් වෙමින් සිටිනවා. අපි උන්වහන්සේ තුලද ජීවත් වෙමින් සිටිනවා. ප්‍රේමණීය දේව දරුවනි, හොඳයි මේ රාත්‍රිය ඔබ එක්සිත් වෙන්න අපව බුද්ධිසා යාඥා කරන්නම්. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර සුදු වූ ධර්මිෂ දෙවි පියාණනි, රාත්‍රිය නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණනි, ස්වාමිනිය ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල දැල්ුණු ජීවිතයක් ගත කරන්නට මේ සියලු දෙනා අප හැම කෙනෙක්ට කරුණාව දෙන්න පියාණනි, අනුග්‍රහය නිදහස් කරන්න කියලා යාඥා කරනවා. දැන් මේ රාත්‍රී යාඥාවට එක්සතුන හැම කෙනෙක් බාරයි. සුවබර නිින්දක් දෙන්න, සියලු වෙහෙසට නිදහස්කම ලබා දෙන්න කියලා යාඥා කරනවා. ස්වාමිනී ආශිර්වාද කළ මැනව ඔබ අභිමුඛයේ යටහත් වෙනවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි, ආමේන්.